Sí. හොඳයි ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අහනවද ඔයාලට අහනවා ටීචර් අහනවා ටීචර් කාලෙක ඉන්නේ කට්ටියම එකතු වෙලා තියෙන්නේ ඔයාලගේ ගෙදර සද්ද හින්දා සමහරකිට ටීචර් ඇහෙන්නේ නැත්ද ඇති. ඉන්න මයික් එක ඔෆ් කරන්නකෝ. හරි මට දැන් කියන්න අපි කිය සතියේ කොතනින්ද නතර කරේ මොන පාඩමෙන්ද නතර කරේ සිංහල පාඩම් අහන්න පුතේ හොඳද පළ පොතේ පාඩම් නෙමෙයි සිංහල හරි මට කියන්නකෝ අපි කොතනින්ද නතර කරේ කියලා දැක්ෂි කියන්න බලන්න කොතනින්ද අපි නතර කරේ ගිය සතිය අපි කරපු පන්ති
කොහොනේ කියන්නකෝ අපි කලේ ටීච ක්‍රියාකාරකම් එක කියන්නේ අපේ තේරුම ගංග හරි අපේ රැඩින්ගෝ ගංග මේක කරා නේද ඔව් ටීච අපි ඒකේ අභ්‍යාසත් කරා කරාද ඔව් ටීච අභ්‍යාසත් අපි කරා අනිත් බබාලා කොහමද යලත් කරාද කරන්නේ අපි පන්තියේ තමයි අභ්‍යාස ටික කරන්නේ හරි අද තියෙන්නේ ඔන්න ක්‍රියාකාරකම් දෙක කරන්න පුතේ ක්‍රියාකාරකම් දෙක කරන්න හරි මං හිතන්නේ මේකත් අපි කරා කරේ නැද්ද නෑ ටීචර් අපේනා කෑම ඉවර වෙන්නට ඒක තමයි ටීචර් රෙකෝඩින් එකේ ඔයාලට දාලා තිබ්බේ රෙකෝඩින් එක බලුවේ නැද්ද රෙකෝඩින් එකේ ටීචර් මේක තමයි කරේ ඔයාලට එක බලන්න හා අද තියෙන්නේ මෙන්න මේක ක්‍රියාකාරකම් තුන අනේ ක්‍රියාකාරකම් තුන තමයි අද තියෙන්නේ දැන් මගේ හොඳ පුතාලා වගේ මේක කියව ගන්නකෝ ඉස්සලා කියව ගන්න ඔන්න දැන් මයික් ඕෆ් කරගෙන තමයි කියවන්නේ හොඳේ ටීචර් කාගෙද මයික් එකක් ඕනෙලා ඔව් මයික් එක ඔෆ් කරන් පුතේ නැත්තම් ටීචර් මෙහෙන් ඔෆ් කරන්න එනවා ඒකට ඔයාලට ප්‍රශ්නයක් අහන්න වෙන්නේ නැහැ ඉවරයිද? තාම කියවනවද?
ඉවරයි ටීචර්. මොකක් ගැනද පුතේ කියන්නේ? මොකක් ගැනද කියන්නේ? රුකඩ කපන්නේ ගැන නේද? රුකඩ කපන්න කියන්නේ කවුද? රුකඩ කපන්න කියන්නේ කාටද? පෙස්මුණු කපන්නනේ. පෙස්මුණු කපන්න නේ අර රුකඩ අදින එක්කනට. හරි. හා. මේක නේ රුකඩ කපන්නාගේ ගෙදර හැටි තමයි මේක කියන්නේ. එහෙමද? කොහමද රුකඩ කපන්නාගේ ගෙදර තියෙන්නේ කියලා තමයි. අලි කාමරේකින්ද. ඔව්. ඔන්න බලන්න ඔන්න හිතන්න ඕනේ දැන් මොන මවා ගන්න ඕනේ මොන වගේද මේ රුකඩ කපන්නාගේ කාමරේ කියලා. හන්ද අපි කියමු. රුකඩ කපන්නාගේ කමලෝ කලි කාමරේකින්ද ඉස්තෝපුවකින්ද යතු මැටිගස අතු දෙවිනි කර කල්පතකි. කපා නිවසල නොකල රුකඩින්ද සායම්ගා වේලීමට තැබූ විචිත්‍ර වන්නේන්ද බබලන රුකඩින්ද නියන් ඇති සිහියා එත්තේරි සායම්කින් ගුරුසු සතුන්ගේ ඇටකටු දත් නිය ඔලින්ද ඇත යන ආදියෙන්ද පිරි ඔහුගේ සම්මලෙහි ඇතුළු කාමරයේ උකාලේ නියම කටුගයක් විය. ඉස්තෝප්පේ කොනක වූ වතුර සැලියක් අත් විකල් තුනකින් යුතු උදුනේ දුම් නොනගින්නේ දහවල් දොළහේ සිට එක දෙක වන තෙක් පමණි. එතැන් සිට පෑ හත වන තුරු උදුනෙන් නගින ගින්න නොනිවේ. වතුර හැනි උපකාර වූයේ ඔහුගේ රූකඩ කැපීමට නොව ඔහු රූකඩ කැපීමෙන් නිකුත් කරගත් සුළු මුදුනට තවත් සත කිහිපයක් ලබා දීමෙන් ඔහුගේ ආදායම වැඩි කිරීමටය. රූකඩ කපන්නාගේ ඉස්තෝපුව කෝපි කඩයකි. ඔන්න ඔයාලත් දැන් කියවුවා නේ. කවුද පුතේ මේක ලියලා තියෙන්නේ? කවුද ලියලා තියෙන්නේ? මාර්ටින් වික්‍රමසිංහ මහතා. අනේ වික්‍රමසිංහ මහතා තමයි මේක ලියලා තියෙන්නේ. මොන ග්‍රන්ථයෙන්ද අරගෙන තියෙන්නේ? අපේ ගම කියන ග්‍රන්ථයෙන් තමයි මේක අරගෙන තියෙන්නේ. අනේ දැන් මම ප්‍රශ්නයක් අහනවා හන්දි. දැන් රූකඩ කපනකොට මගේ පුතාලා දැකලා තියෙනවද? රූකඩ කපන කෙනා ගාව තියෙන ආයුධ දැකලා තියෙනවද? නියන දැකලා තියෙනවද? කරලිය අසන්ට හැදමවන්නේ නියනනේ. පිහිය කෙටේරිය සාය අන්නේ වගේවා කපන සද්දුන්ගේ ඇටකටු දත් නිය වලින්ද ඇට අන්න හරි ඒව ගන්න ඇයි කියන්නකෝ. සද්දුන්ගේ ඇටකටු එහෙම ගන්න ඇයි? ඒ වගේ ඩීජ ඒව චූකඩ වගේ හදලා. ඔව් ඒව චූකඩ වගේ හදලා දැස් බාස්කට් එක ගන්න නේද? රුකඩ නටවන්න ගන්න. එහෙම ගන්න. මට කියන්නේ ලිග්ගල් තුනක් කියන්නේ මොනවද? ලිග්ගල් තුනක් කියන්නේ ඉප නේද පුතේ? ගල් තුනක් තියෙබ්බ ලිග ඉප තමයි ලිග්ගල් තුනක් කියලා කියන්නේ. හරි දැන් වන ඉතින් රුකඩ කපන්නාගේ කතාව චුට්ටක් කියවුවා. මොන වගේද රුකඩ කපන්න? මොන වගේද? ගෙදර කොහොමද? කොහොමද තියෙන්නේ කියලා කිව්වා. කටුකයක් කියන්නේ මොකද්ද? කටුකේ කියන්නේ ඒ කියන්නේ නිකන් ගොඩපු ගයක්.
ආව මැටි වලින් හදපු ගෙඩි බඩු එහෙම එහෙම මෙහෙ තියෙන තැනක් නේද අපි ඔය කටු ගයක් කියලා කියන්නේ අපේ ඕන්න නැති බඩු ටික ඔක්කොම දානවා කියන්නේ කටු ගේකට අන්න ඒ වගේ මැටි වලින් හදපු මෙතන කියන්නේ මැටි වලින් හදපු ගෙයක් හරි දැන් ඕන්න වැඩේ තියෙනවා රුකිට කපන්නාගේ කම්මලෙහි ඇතුළු කාමරය කටුගේක ස්වරූපය ගෙන ඇත්තේ කුමක් නිසාද? ඔන්න දැන් කියවුවා නම් මතක හිටින්න ඕනේ මොකක් හින්දද කටුගයක් වගේ කියන්නේ? මොකක් හින්දද? මැටි වලින් හදපු ගෙයක්. නෑ පැටියෝ නෑ ප්‍රශ්න තේරුම් ගන්නකෝ. දූකඩ කපන්නාගේ කම්මලෙහි ඇතුළු කාමරය කටුගේක ස්වරූපය ගෙන ඇත්තේ කුමක් නිසාද? හා? කටුගේක බදුය. දුන්නා තාම කාටවත්. මේක අහන්නේ පුතේ. මේ රුකඩ කපන්නාගේ ගෙදර ඇයි මේ කටු පිල්ලා තිබ්බු හින්දා? අන්න හරි වෙරි ගුඩ්. ඇයි මේක කටුගයක් වගේ තියෙන්නේ? ඇයි මොන හින්දද තියෙන්නේ මේ තියෙන්නේ පුතේ? රූකඩින්ද නියන්ද කැටිද ලිහිය ඔලින්දට අන්න ඒ වගේ කාමරය කම්මලෙහි ඇතුළු කාමරය පිරලා තියෙන හින්දා තමයි කටුගේ වගේ කියලා කියන්නේ. තේරුණාද? ඒ අහන්නේ කටුගේ කියන්නේ ඇයි කියලා නෙමෙයි පුතේ. නැත්තම් කටුගේ කියන්නේ මොකක්ද කියලා නෙමෙයි අහන්නේ. කටුගයක් විදිහට තියෙන්නේ ඇයි කියලා අහන්නේ. හරි අපු උත්තර ලියමු. ඊට පස්සේ උදුනේ ලියාගන්න ඕනේද? අපි ලියමු. උදුනෙන් දුම් නොනගින්නේ කුමන වෙලාවටද? කීයටද? පස්සේ ටික පේන්නේ නැහනේ. හරි මෙහෙම කරමු අපි ලියමු. ක්‍රියාකාරකම තුන කියලා ලියන්න. ක්‍රියාකාරකම තුන. දිනේ දාන්න 10 4යි 7 වෙනිදා කියලා දාන්න. වෙනද කරනවා වගේම තමයි. දිනේ දානවා ක්‍රියාකාරකම තුන කියලා ලියනවා. ඊට පස්සේ මේ ඡේද චූටක් උඩ හරිය ලියාගන්න. දුකට කපන්නාගේ කම්මල කියලා ටික ටික දාගන්න. පියවර තුන කියලා දැන්න කමන්නද ටීචර්? පියවර නම් නෙමෙයි නේද පැටියෝ අපි මේ ලියන්නේ ක්‍රියාකාරකම් නේ. ක්‍රියාකාරකම් වෙනයි පියවර වෙනයි පුතේ. හරි ටීචර්. හරි ක්‍රියාකාරකම තුන කියලා ලියලා චුට්ටක් ලියා ගන්නවා. ටිකක් තියාගන්න අපි එන්නම් මම ප්‍රශ්න ටික ලියන්න. ටීචර් මේ ඡේදය ලියන්න ඕනේද? ඡේදය මුසම්පුඩි ඡේදය ලියන්න නැහැ පැටියෝ. රූකඩ කපන්නාගේ කම්මල ඌ කලි කියලා ලියන්නකො. ඌ කලි කියන තැනට විතරක් ලියලා ටිකක් තියන්න. එතකොට මගේ පුතාලට ඡේදපත දුන්නාම දන්නවා මෙන්න මේක තමයි මේ කිච්ච කරලා තියෙන්නේ කියලා. හරිද? ටීචර් සංජිණන් ඡේදපත දුන්න ඕනේද? මොකද්ද පැටියෝ? පුතින්ට නකල් යන්න ඕනේද? ආ, චුට්ටක් ලියාගන්න පුතේ. රූකඩ කපන්නාගේ කම්මල ඌ කලි කියලා තියෙන තැනට ලියාගන්න. ඡේදපත. හා? ඡේදපත තියෙනවා නම් ක්‍රියාකාරකම තුන කියලාම ලියන්න. ඡේදපත නැති අයට දන්නේ නැහනේ මොන එකද මේ කියන්නේ කියලා. මොන ප්‍රශ්නද මේ උත්තර? හල පොතේද ලියන්න ඕනේ නැත්නම් ලකුණ පොතේද? නෑ නෑ සිංහල පොතේ. සිංහල පොතේ ලියන්න. ටීචර් ලකුණ පොතේ මොකද දුන්නේ? සිංහල පොතේ ටීචර් දුන්නේ. ඔව් නේද? අපි දැන් අද ලියමු එහෙනම්. ඉස්සරට ලියමුකෝ මේක ලියලා අපි සිංහල රචනාවක් ලියමු මගේ පුතාලා. වාක්‍ය පහක රචනාවක් ලියමු. අනුගේ සතිය දුන්නේ නැද්ද අපේ පාසල ගැන ලියන්න? يعني නෑ ටීචර්. ආ එහෙනම් ලියලා ඉවරලා අපි අපේ පාසල ගැන ලියමු. එක එක්කෙනාගෙන් තනි තනියම ගන්නවා ටීචර්. බලමු ලස්සන ටීචර් මේක ලියන්න ඕනද?
ටීච මම මේ දා ඉන්න බැරි වුණා ලයිට් නැතුව. එදා ඉන්න බැරි වුණා ලියන්න බැරි වුණානේ. එහෙනම් චොකක් අයිනවම. හරි රෙකෝඩින් එක බැරිද නැද්ද? මේ දෙද බැරිද? ඇවිල්ලා තිබ්බෙත් නෑ මේ. ආය තිබ්බේ නෑ. හරි. තමන්න අපි ලියමු එහෙනම් අද රචනාවක් ලියමු. එතකොට මට බලන්න පුළුවන් නේ ඔයාලගේ කොච්චරද අඩුපාඩු තියෙන්නේ කියලා. හරි මේක ලියලා ඉවරද කියන්න පුතේ අපි රචනාව ලියමු. මේක සුට්ටක් ලියන්න කියලා. හරි ප්‍රශ්න ලියමු පැටවුනේ. නැත්තම් ප්‍රශ්න දන්නේ නැහැ නේ අපි. මේක පිළිතුර වරහඳුෙන් තෝරා හිස්තන හිලියන ලියනවාද? ඔව් ලියන්න ලියන්න. ඒකේ අපි මේ අර ලියන ප්‍රශ්න වල උත්තර ලියමු. අනිත් එකේ දෙවෙනි එකේ උත්තරේ විතරක් ලියන්න පුතේ. නැත්තම් ඔයාලා මේක ඔක්කොම ලියන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඔයාලගේ ඡේදපතේ මේක තියෙනවා. හොඳේ. උත්තර ලියන්න ඉඩ තියන්න. ඉතල දෙක කරන්නකො. ඊට පස්සේ මම අනිත් එක කරන හැටි කියන්න. ප්‍රශ්න දෙක ලියා ගන්නකො. තේජර කලින් ලියපු එකද අර රූකඩ කපන්නාගේ කම්මල කියලා ලියවපු එකද ඒ ආයේ ලියන්න ඕන නැද්ද? ඔපටි මේ ප්‍රශ්න දෙක. ඒ ටීචර් ඡේදේ මෙන්න මේ ඡේදේ කියලා දාන තමයි රූකඩ කපන්නාගේ කම්මල කියලා ටිප් ටිකක් තියන්න කිව්වේ. දැන් එක කියලා දාලා රූකඩ කපන්නාගේ කම්මලෙහි ඇතුළු කාමරය හටුගේක ස්වරූපයෙන් ගෙන ඇත්තේ කුමක් නිසාද කියන ප්‍රශ්න ලියන්න. දෙල උත්තර ලියන්න තිතින් ඉඩ තියන්න. තේරුණාද? තේජ දොඩේ පළවෙනි ප්‍රශ්නේ ලියනවද? එනවා ලියනවා පැටිය ලියනවා. ඒ ප්‍රශ්න දෙකම ලියන උඩ කොටුවට උඩින් තියෙන ප්‍රශ්න දෙකම ලියනවා ඕනේ. උත්තර ලියන්න ඉඩ තියාගෙන ප්‍රශ්න දෙක ලියනද? මකද්ද හරි පළවෙනි ප්‍රශ්න ලියලි වරද පළවෙනි ප්‍රශ්න ලියලි වරනම් මම දාන්න ඡේදේ කියලා උත්තරේ ලියන්න.
teacher දෙවෙනි ප්‍රශ්නෙට ලියන්නන්ද? හා පළවෙනි ප්‍රශ්නේ ලියවනම් ඉතින් හැපට් එක දාන්නම් උත්තරේ හොයාගන්න හරිද? පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හොයන්නකො. ටීචර් චූට්ට පළවෙනි ප්‍රශ්නේ දාන්නකෝ. හරි ඉක්මනට ලියන්න. ටීචර් හරි පළවෙනි ප්‍රශ්නයට මෙහෙම ලියන්න බයිද මැටි ගස අතුසෙවැනි කළ පැල්පතකි කියලා ලියන්න ප්‍රශ්න මොකක්ද කියන්නකො මට බලන්න ඔන්න අහගන්න හැමෝම රූකඩ කපන්නගේ සම්මලෙහි ඇතුළු කාමරය කටුගේක ස්වරූපය ගෙන ඇත්තේ කුමක් නිසාද? මොකද පුතේ මේකෙන් අහන්නේ කටුගයක් වගේ තියෙන්නේ මොනෝ නිසාද කියලා අහන්නේ. මොනෝ නිසාද? පළවෙනි ප්‍රශ්නේ පිටිය කියන්නේ කටුගයක් වගේ තියෙන්නේ මොනව නිසාද කියලා අහන්නේ. මොනව නිසාද? රූකඩ කපන්නගේ ආයුධ නිසානේ. මේ තියෙන්නේ එහෙම බලන්නකො. එතනම ගන්න පුළුවන්. අපිට ඔක්කොම ලියන්න ඕනේ නැහැ. ඔයාලා රූකඩ කපන්නගේ ආයුධ වලින් පිරුණු නිසා කියලා ලියන්න. කපා නිම කළ නොකළ රූකඩින්ද සයම් ගෑ වේලීමට තැබූ චිත්‍ර වර්ණයෙන්ද බබලන රූකඩින්ද නියන් කැති පිහිය වැනීමක් රූකඩ කපන්නාගේ ඔන්න හැමෝම ලියාගන්න. මොකද හැමෝට මේ ප්‍රශ්න තේරිලා නැහැ. රූකඩ කපන්නාගේ කාමරය රූකඩ කපන්නාගේ කාමරය ආයුධ නිසා කියලා බෑද? හා ඔව් එහෙම පුළුවන්. කාමරේ ආයුධ වලින් පිරී තිබෙන නිසා. එහෙමත් හරි මේ විද්‍යාත් හරි. රූකඩ කපන්නාගේ විවිධ ආයුධ නිසා. දැන් ඔන්න තේරුම් ගන්න එක බලන්න මගේ පුතාලා. කාමරේ කටුගයක් වගේ ස්වරූපයෙන් කියන්නේ ආ ඔයාගේ ස්වරූපයෙන්. අන්න ඔයාලගේ අම්මගේ ස්වරූපයෙන් ඉන්නවා ඔයාලගේ පන්ති බාර ටීචර්. ඔව් පුතේ. අන්න ඒ වගේ ගෙන ඇත්තේ කුමක් නිසාද? මොනවා හින්දාද මේ වෙලා තියෙන්නේ? රූකඩ කපන්නාගේ අමුද්‍රව්‍ය නැත්තම් ආයුධ නිසා තමයි මේ හැමතැනම හැඩි වෙලා තියෙන්නේ. හරිද? තේරුණාද? හරි දෙවෙනි ප්‍රශ්නේ ලියන්නකෝ. තියෙන ටීචර් එක ලිව්වා. ලිව්වද පුතේ?
හරි. දුම්නොන් නගින්නේ කුමන වෙලාවටද කියලා අහන්නේ. මොකද්ද වෙලාව? බලන්න. 12. 12 සිට 12 සිට කපන්නගේ 12 සිට 1 2 වනත් එක් පමණ. ඔන්න ටොක්කක් කයිනවා මන් දැන් ලොකු ටොක්ක. කියවන බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. අපරාධ රූකඩ කපන්නාගේ නිවසේ ඇතුළු කාමරය කියන එක නේද? නෑ නෑ පුතේ දෙවෙනි ප්‍රශ්නේ. උදුනෙන් දුම් නොනගින්නේ කුමන වේලාවටද? උදුනෙන් දුම් නොනගින්නේ කුමන වේලාවටද? ඔන්න අහන්නේ. මොකද්ද? ප්‍රශ්නයක්ද ඇහුවේ? හරි පැටියෝ උපදින්න අර ඉස්සලා ලියපු මේ පුතා දුව මේ කිව්වේ මං කිව්වේ උඩ දෙක ලියන්න කියලා පුතේ. ඔයා පහලින් ලියා ගන්නකො ඔය ප්‍රශ්න දෙක. නැත්තම් ඔයාට දෙකම පැටලෙනවා. හරිද? කුමක් නිසාද කියන එකයි කුමන වේලාවටද? උදුනෙන් දුම් නොනගින්නේ කුමන වේලාවටද? දැන් ඔයාලා ඔය උත්තරේ කිව්වේ දුම් නගින වේලාව. මේ අහන්නේ දුම් නගින්නේ නැති වේලාව. කීයටද? රෑ හත වෙනතුරුනේ. රෑ හත වෙනතුරු. අන්න හරි. රෑ හත වෙනතුරු. එහෙමද? හරි. ඊළඟ ටික නම් ඔන්න ඔයාලට කරන්න පුළුවන් යන්නකෝ. මොකද පුතේ? ටීචර් එක චූටා තියන්න. මොකක්ද තියන්නේ කියන්නේ? ප්‍රශ්නේ. උදුනෙන් දුම් නොනගින්නේ කුමන වේලාවටද? රෑ හත වෙනතුරු පුතේ. රෑ හත වෙනතුරු. හොඳට කියවන්න ඕනේ. හරි පැටිය. හරි. දැන් අනිත් අය ඊළඟට ලියන්න සුදුසු පිළිතුරු අරන් තෝරා ඉස්තන් පුරවන්න. හොඳට අහගන්න කරන ඇටි. හොඳට අහගන්න මයික් ටොප් වෙලා. එක ලියනවා. හොඳද? එක ලියලා රූකඩ කපන්නාගේ කම්මල කියලා ලියලා ඇතුලේ තියෙන කෝ දැන් අහන්නේ නෑනේ වෙන වෙන කතා. රූකඩ කපන්නාගේ කම්මල කියලා ලියලා වරහන් ඇතුලේ තියෙන උත්තරේ හරි උත්තරේ එතන කියන්න. තේරුණාද? ප්‍රශ්නේ ලියනවා හරි උත්තරේ වරහන් ඇතුලේ තෝරලා ඔයාලගේ පොතේ ලියනවා. තේරුණාද? හරි පැටි. හරි. අපව ගන්න
සුදුස පිළිතුරු වරහන් තුලින් තෝරා හිස් තැනෙහි ලියන්න. එහෙම ලියලා එක ලියනවා රුකඩ කපන්නාගේ කම්මල කියලා ලියලා වරහන් තුලින් තෝරලා හරි උත්තරේ විතරක් එතන ලියනවා. හරිද? වරහන් තුල තියෙන උත්තර ටික ලියන්නේ නැහැ එතකොට. ප්‍රශ්න ලිව්වා උත්තරේ තෝරලා ලිව්වා. ඒක තමයි කරන්න කිව්වේ. කවුද? කියන්න අපිට ගොරලනා නිව්වෙන්නද? එහෙමද පැටිය? හා හරි හරි ලියුවෙන්න එහෙනම් හා හරි පැටිය හරි රෙකෝඩින් එකෙන් බලන්න එහෙනම් අමයන් අපේ ග ඔයා මා කැමතිම සුරතලාගෙන එකෙන් මේ රචනාවක් ලියන්න මගේ සුරතලා චුටි චුටි ගමු අපි. හරි හරි පුතේ හරි බුසන්නයි ටීචර්. හරි බුසන්නයි. තැන්කියු ටීචර්. වෙල්කම්.
teacher අර ඡේද දාන්නකො ප්‍රශ්න ටික ලියලා ඉවරයි ප්‍රශ්න ටික කියන්නේ 1 2 3 4 5ද teacher ඒ ටික teacher ඒකට උත්තරත් ලියලා ඉවරයි teacher දාන්නකො ඒක teacher දාන්නකො කෝ චූටි කෝ චූටි කෝ චූටි එක ටීචර්ක දාන්න ටීචර් දාන්න කොහෙද
ටීචව කට් වෙලා ඔව්
ටීචර් පස්වෙනිකට මොකද්ද පිටි ටීචර් පස්වෙනිනේ ටීචර්නේ ඔව් ජාන්වි ඇයි අදින්දි ටීචර් මේ කරන්ට් එක නැති හින්දා මේ කට්ටල අපි දිව්වමුද හා හින්නේ ටීචර් ගෲප් එකේ මැසේජ් එකක් දාලාද නෑ මමයි දඩු හින්දා අයින් වෙමු නේද ආ ටීචර කරන්ට් ගිහිල්ලා